සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනුෂි දීරසිංහ. ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත. අයවැය අවසන් ඡන්දය හෙට පරාජය වූ වැෂීෂ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්. මෛත්‍රී මහින්ද සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්. කැලිකසල ගැටලුව විසඳීමට ජාතික වැඩපිළිවෙලක්. හතරවන කාර්මික විප්ලවයට ගැලපෙන අලුත් ආර්ථික රටාවක්. වේලාසිය සිසුන්ගේ සැබෑ වූ සිහිනය. ලොව පුරා මරණ පහකින් එකකට හේතුව කන කෑම. හුඹස් බැඳී පොල්ලතු මඩුවක අකුරු කළ පුත්තලම මදුරංකුලිය වේලාසිය පාසලේ දරුවන්ගේ සිහිනයක් අද සැබෑ වුණා. ඒ විවිධ දානපතින්ගේ සහය ඇතිව ITN ප්‍රවෘත්ති අංශය මෙම විදුහලේ දරුවන් වෙනුවෙන් ඉදිකළ පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියටපත් කිරීමත් සමගයි. මෙය සමගාමීව මදුරංකුලිය ප්‍රදේශයේ අසරණ දරු පවුලක් වෙනුවෙන් ඉදිකළ නිවස එම දරුවන්ට ලබා දීමද සිදු කෙරුණා. प्रदेश दर्वण पस्ति समग मवक इता दुखसे पेलपतक वासेकर प्रवृत्ति अपवीट पेर विकाशे कला यानुव एम पौल सदहा प्रवृत्ति अंशे मूलिकात्वे निधिकल निवस दर्वण सदहा लबादीम अद पेरवरुवेम सिदुकेरुना महा संगरत्ने सेत्पिरित संचायनावली ननतुरुवाई दिवसेट गेमदीम सिदुवुने सत्यंति धम्मं सरणं गच्छामि मेम अवस्थावट पुत्तुलुम प्रादेशीय सभावे सभापति अंजन संदुरुवन महता मेन्म प्रादेशीय लेखांवरिय पोलिस थानाधिपति वरयातुरु पिरिसक सहभागी वुणा ITN ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශානුක කරුණාරත්න මහතායතුළු ITN නියෝජිත පිරිසක්ද ඊට එක් වුණා. එමෙන්ම මෙම නිවස සහ පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට බොහෝ පරිත්‍යාග සිදු කළ ව්‍යාපාරික හර්ෂ ඩයිස් මහතායතුළු පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට එක් වුණා. මෙම නිවස සාදා නිම කිරීමට සිමෙන්ති ලබා දීමෙන් සහය දැක්වූ ඉන්සී සභාගමේ නියෝජිතයන් පිරිසක්ද ඊට එක් වුණා. නිවස හිමි වූ මෙම අසරණ පවුලේ මවගේ උපන් දිනයද අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් केक कपा ऐट सुब पैतु मेक किरी मद मेम उत्सवे विशेषात्वया තම්බ පන්නේ සමාජ සත්කාර පදනමේ දැඩි කැපවීමේ නිදිකල මෙම නිවසට අවශ්‍ය ගෘහ උපකරණ පරිත්‍යාග කිරීම ද විශේෂත්වයක්. නිවස ඉදිකල ඉඩමේ ඔප්පුවද අද බහර දුන්නා. නිවස ඉදිකිරීම සඳහා විවිධ පරිත්‍යාග සිදු කළ දානපතීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. නිවස බහර දීමේ නනතුරු වයි වේලාසිය පාසලේ ඉදිකල ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ. පාසලේ දරු දෙරියන් ඉතා උණුසුම් අයුරින් මෙහිදී ආරාධිතයන් පිළිගත් අතර ඉන් පසුව සමරු පළකිය විවෘත කරමින් විද්‍යාලය සිසු අයිතියට පත් කෙරුණා. පන්ති කාමර දෙකකින් යුත් මෙම පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා. නනතුරු වයි උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ. එහිදී ස්වාධීන රූපවාහිනිය සිය මාධ්‍ය මෙහෙවරද ඉක්මවා නිරන්තරයෙන් සිදු කරන මෙවැනි සමාජ සේවා කටයුතු ඇගීමට ලක් කෙරුණා. පාසලට අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීම මෙම උත්සවයේදී සිදු කෙරුණා. රටේ අනිකුත් මාධ්‍ය ජාලත්තේ ගත්තාපුවන් සුවිශේෂී වෙනස්කමක් තියෙනවා. ඒ තමයි ස්වාධීන රූපවාහිනිය කියන්නේ නාට්‍ය පෙන්වන නාලිකාවක් විතරක් නෙවෙයි. මේ අවුරුදු 40 පුරාටම ස්වාධීන රූපවාහිනිය මේ රට වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් මේ රටේ දුවදරුවන් වෙනුවෙන් සමාජ සත්කාර සහ වැඩසටහන් ක්‍රියාකාරකම් රාශියක් කරලා තියෙනවා. මේ කටයුතු දෙකම ITN අහන පවුලක් තෝරාගෙන දුන්න ගියකුත් නෙවෙයි. පාසලේ බහුතරයක් ශිෂ්‍යෝ ITN බලලා නැත්නම් ITN යන නාට්‍ය ටික බලනවා කියලා තෝරාගෙන දීපු ගොඩනැගිල්ලකුත් නෙවෙයි.
स्वाधीन रूपानी नालिका रटे वेनुवेन रटे जनता वेनुवेन मेहवर वाक्यम करन्न अपि बलापुरुत्तुन बेदी सिटिनो ओबट ए संदहा अपि समग अत्वल बेंद गन्न किल्ला इल्ला सिटिनो एदा हुबास बेंदला पोल्लतु कटुमैटि वलिन निम वेला तिबुनु वेलास इस्कोले पासल गोड नगिल्ल अद इदि वेला මාධ්‍යයතනයක් වශයෙන් ප්‍රවෘත්ති ප්‍රකාශනය කරලා මේ ගත්ත කටයුත්ත නැනස පහදන්නට ගත්තා වූ මෙහෙට ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ විසිය දැනට පුද කරනවා පාසල් ගොඩනැගිල්ල සිසු වෛද්‍යයට පත් කිරීමට සමගාමීව පාසලේ දරුවන් සඳහා අක්ෂි සායනියක්ද පැවැත්වුණා වික්‍රමාරච්චි අක්ෂි විශේෂඥයින් සහ පුත්තලම බෝලික රෝහලේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරුණේ දරුවන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමද විශේෂත්වයක් දෙම සත්කාරය සඳහා උපකාර කළ සියලු දෙනාට උපහාර දැක්වීමට වේලාසිය පාසලේ සිසුන් දෙමව්පියන් මෙන්ම පාසල් සංවර්ධන සමිතියද ක්‍රියා කළා ප්‍රදේශයේ ආබාධ සහිත දරුවෙකු වෙනුවෙන් රංගන ශිල්පී දම්මික අලුත්ගෙදර මහතා ලබා දුන් පරිත්‍යාග එම දරුවාගේ පියා වෙත පරිත්‍යාග කිරීමද සිදු වුණා හොබස් බැඳ තිබූ පොල්ලතු වඩුවේ අකුරු කළ වේලාසිය පාසලේ දරුවන් නර්තන අංග කිහිපයක් ඉදිරිපත් කරමින් සිය දක්ෂතා සියලු දෙනා හමු වේ ප්‍රදර්ශනය කළා කාරක සභා අවස්ථාවේදී පරාජයට පත් වූ අමාත්‍යංශ දෙකෙහි වැල්ශීර්ෂ වෙනුවෙන් පරිපූර්ණක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී යොමු කරන ලද 2019 අංක 1 සිට 31 දක්වා පරිපූර්ණක ඇස්තමේන්තු සම්බන්ධයෙන් වූ වාර්තාව මම ඉදිරිපත් කරමි මේ වාර්තාව කරු කතානායකතුමනි කාරක සභා අවස්ථාවේදී පරාජයට පත් වුණ අමාත්‍යංශ දෙකේ වැල්ශීර්ෂ වෙනුවෙන් ඉදිරිපත් කරන පරිපූර්ණක ඇස්තමේන්තු ඒක අපි හෙට විවාදයට ගන්න අරගෙන හොඳයි ඒ සඳහා ඡන්දය විසන්න බලාපොරොත්තු වෙමි उत्तर नगिनहिर पलात संवर्धने संधावु विशेष जनाधिपति कार्यसाधन बलकाय स्थापित किरीमेन अनतुरुव उत्तर नगिनहिर इडम निदहस किरीमे वेडपिलिवेल वडा वेगवत्तु बव आरक्षकांश पेन्वादिनवा एम बलकाय पिहिटवनु लबुवे पसुगे वसरे अगोस्तु मासेदी एम जनाधिपति कार्यसाधन बलकाय हयवन वरटात पार्लिमेंतु परिश्रेदी इये रस्वना ए जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमागे प्रधानत्वेन उतुरु नगिनहिर पलात संवर्धने संधावु जनाधिपति कार्यसाधन बलकाय इये पस्वरुवे जनाधिपति तुमागे प्रधानत्वेन रस्वुने पार्लिमेंतु परिश्रेदी එහිදී උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල දේශපාලන නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටළු සහ යෝජනා පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා 2019 මාර්තු 31 වෙනිදා වෙනකොට අපි 84675 න් 71178 වන ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. ඒ අනුව දැනට ඉතුරු වෙලා තියෙන්නේ ඉඩම් අක්කර 13497 ක ප්‍රමාණයක්. එම ප්‍රමාණය ගත්තොත් එතර පෙන්නනවා ඒකිනුත් රජයේ ඉඩම් තියෙනවා 11039 ක්, පුද්ගලික ඉඩම් තියෙනවා 2457. තවත් අක්කර 475 ක ප්‍රමාණයක් අපි නිදහස් කරන්න සැලසුම් කරලා තියෙනවා මුදල් ප්‍රතිපාදන ලැබුවට පස්සේ. ප්‍රෙසිඩෙන්ටල් ටාස්ක් ෆෝස් එක ස්ථානගත කරාට පසු 2018 ඉඳන් අද වෙනකොට අක්කර 6951 ක ප්‍රමාණයක් නිදහස් වෙලා තියෙනවා. රටේ පවතින ආරක්ෂක තත්ත්වයට හානියක් සිදු නොවන පරිදි අපි මෙච්චර ප්‍රමාණයක් මේ කෙටි කාලය තුළ නිදහස් කරලා තියෙනවා. අපි අවංකව පිළිගන්න ඕන හමුදා කඳවුරු තිබිය යුතු ස්ථානවල තිබිය යුතුයි කියන එක. මේ ස්ථානයේ කඳවුරක් තිබිය යුතුයි කියලා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය තීන්දුව කරනවා නම් එතන හමුදා කඳවුරක් තියෙන්න ඕනේ ඒක ඉවත් කරන්න බෑ. එතකොට ඒ තියෙන ඉඩම් වෙනුවට අපිට වෙන තැනකින් ඉඩම් දීම ඕ. එහෙම නැත්නම් වන්දි ගෙවීම තමයි කරන්න පුළුවන්. නාවික හමුදා කඳවුර අපිට අයින් කරන්න බෑනේ. පස්සේදී තීරණය කරා ඒ අක්ෂර 62 මනින්න ඒ අක්ෂර 62 ඇතුළත තියෙන පන්සල් වලට හින්දු කෝවිල් වලට යන්න පුළුවන් විදියට මාර්ගය සකස් කරලා ඒ විදියට කරන්න තමයි අපිට උපදෙස් ලැබුණේ. නමුත් එදා ඒ මනින්න ආවම අවසනම් වගේ මනින්න කටයුතු සිදු කරන්න දුන්නේ නැහැ. කුල්ලිය නෝටිස් වලට අපට මනින්න තයිල් ෂෙඩින් එකක් අද කොට තලේ උත්තර විලකමයි. පොලිසිය නංගල ඒකනේ ද කූටක තීරණාත්මක කූටක කරගෙන ඉච්චි ලයිබ්‍රරි කුලිය කාන්. The Kirmali area, there's a very sacred area. There's a 14 temples and spring waters and very important area. It's the more fundamental one.
he has been asking this question from the very first task force meeting. Now this is the sixth task force meeting. Every time the military presents a figure of 24,000 acres released in Pirinochi, he has been asking where it has been released. We don't know where it has been released. ඒක තමයි සත්‍ය තත්ත්වය. ඒ පිළිබඳව උතුමාණලා දේශපාලනයෙන් ඉල්ලා සිටිනවා ඒ පළාත්වල දිශාවත් උතුමාණලාගේ මේ විතර ලබා ගන්න කියලා. ඒ 24000 මේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ විස්තර උන්ලා තිබෙනවා. So there are according to the reports sir we received that from the army officials. So there are 24,000 odd acres we received sir according to the report. But actually is that you know sir we have to divide that into two parts. There are a residential area and the forest area. The residential area, of course, we got all the information from the army. But other area, the abandoned and the forest area, of course, we didn't receive that the particular details. මේ ප්‍රශ්නය මේ සතිය දෙකක් තුල ඒ දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා මන්ත්‍රීතුමාලාට එන්න කියලා ජීයේලා යාමේ එකයි ගෙන්නගෙන ඕක නිරවුල් කරගන්න නිරවුල් කරලා අපිට හරියට වාර්තාව දෙන්න හතරවන කාර්මික විප්ලවයට ගැලපෙන අලුත් ආර්ථික රටාවක් සහ අලුත් විශ්වවිද්‍යාල පද්ධතියක් සකස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අද පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ ශ්‍රවණාගාරයේ විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරය ලෙසයි එය නම් කර ඇත්තේ. අමාත්‍යවරුන් වෙන අකිල විරාජකාරී වසම් රවුෆ් හකීම් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි දැන් යන්න තියෙන්නේ හතරවෙනි කර්මාන්ත විප්ලවයට. වෛද්‍ය විද්‍යාපීඨ දෙකක්, ඉංජිනේරු විද්‍යාපීඨ තුනක්, තාක්ෂණ විද්‍යාපීඨ මෙහෙම ගණනාවක් අපි ආරම්භ කරලා තියෙනවා. එන ඉන්න සංඛ්‍යාව අපි වැඩි කරලා තියෙනවා. කිලිනොච්චි කුලියාපිට වාගේ ප්‍රදේශ බැලුවාම විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලිම්ම විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා. iPad නැත්නම් tabs ගන්න සහනදා ක්‍රමයකට අපි ණය දීලා තියෙනවා. පිටරට යන අවස්ථා වැඩි වෙලා තියෙනවා. ඒත් මේක ආරම්භයක් පමණයි. හතරවෙනි කර්මාන්ත විප්ලවයට අලුත් ආර්ථික රටාවකට අලුත් දැනුමකට අපි යන්න ඕනේ. ඒකට උවමනා විශේෂඥ දැනුම විශ්වවිද්‍යාලවලින් ලබා දෙන්න තියෙනවා. එහෙනම් අපේ විශ්වවිද්‍යාල අංශ දිහා තව බලන්න තිබෙනවා. පශ්චාත් උපාධි අංශ දියුණු කරන්න තියෙනවා. අලුතෙන් එන නැනෝ ටෙක්නොලොජි, ජීන් ටෙක්නොලොජි එක එක ඒවා. මේ වාණිජ කෘෂි කර්මය ගැන ඒත් ආණ්ඩුවක් හැට අපිට ඕන ඊළඟ අවුරුදු පහේදී මේ විශාල දියුණුව කරන්න ඉදිරියට යන්න. අපි ලංකාව තුල නවීකරණයක් වෙලා තියෙනවා. අපි ආසියාව තුල නවීකරණයක් වෙමු. ඒ සඳහා විදේශ විශ්වවිද්‍යාල සමග එකතු වෙලා අපි යන්න. චීනයට පුළුවන් ඉන්දියාවට පුළුවන් අපිට වඩා දලදේශීය නිෂ්පාදනය ඇති කරගන්න. ඒත් අපි තමයි ලෝකේ විද්‍යාවයි තාක්ෂණයේයි කේන්ද්‍ර ස්ථානේ. අපි නැතුව කාටවත් යන්න බෑ කියලා. ඒක සාර්ථක වෙනවා නම් මං ඉතින් රටත් සාර්ථක වෙනවා. අයවැයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම එකඟතාවයකින් තොරව අවසන්ව තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව පැවැත්වුණා. එෙහිදී තීරණයකින් තොරව එම සාකච්ඡා අවසන් වූ බවයි පැවසෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ අයවැයට ඡන්දය ලබා දීම පිළිබඳව තීරණය කිරීමට හෙට දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙන වෙනම රැස් වී සාකච්ඡා පවත්වන බවයි. කැලිකසල අර්බුදයේ විසඳීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ආරක්ෂක මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශවල වැසීශිෂ්‍ය පිළිබඳ විවාදයේදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ. මැති ඇමතිවරුන් කීප දෙනෙකුද විවාදයට එක් වුණා. රජයක් විදිහට පොදු තීන්දුවකට තීරණයකට යා යුතු වෙනවා සමස්ත සැලැස්මක් තුල මුළු රටේම කැලිකසල කළමනාකරණයේදී රජය මොන විදිහේ තීන්දුව තීරණ ගත යුතුද කියලා. මේ ප්‍රතිපත්ති තීන්දුවක් ගැනීමේදී අපිට කිසියම් පාර්ශවයක විරෝධතාවය නොසලකා රට වෙනුවෙන් ඒ තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය තුල දේශපාලන පක්ෂභේදයකින් බැහැරව කැලිකසල කළමනාකරණය පිළිබඳව අනුගමනය කළ ඒතු ජාතික වැඩ පිළිලක අවශ්‍යතාවය මා ඉතාමත්ම දැඩි ලෙස දකිනවා. මොනේ හුඟක් ගම්වල හේම් බගා කරන ගොවීන්ගේ
ඉඩම් වලට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් රජයේ ඉඩම් බවට පත්කිරගෙන යාම සඳහා කටයුතු කිරීමේදී විශාල වශයෙන් ගොවීන් අතර නිලධාරීන් අතර විවිධ ආරවුල් හට ගැනීමක් ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන් අද අපිට ප්‍රමිණි ලැබෙනවා සංචාරකයන්ගේ එයාගේ ආරක්ෂාව පිළිබඳව නමුත් අපිට ඇති වෙන්නේ පොලිස් බලකායක් නැහැ එයාගේ අවශ්‍යතාවයන් ඉටු කළ දෙන්න. ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ අනුතරමින් සිවිල් බල සේවා බලකායෙන් හරි අපිට අනියුක්ත කරලා දෙන්න කියලා මේ කාරණයට උවමනා කරන නිලධාරීන්ව. විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ දැව සංස්ථාවට තාමාත්‍යංශයට සුතිවන්ත වෙනවා මේ දැවවල මිල හැම වෙලාවෙම ඉහළ පහළ දාන්නේ නැතුව ඒක වසරකට වතාවක් පමණක් වැඩි කරන්න එකඟ වෙලා තීම ගැන මොකද එතකොට विशाल अभियोग යාපනයේ චුන්නාකම් තාප විදුලි බලකාරය ඉදිකිරි මේදී ප්‍රදේශවාසීන්ට සිදු වූ අලාභයට වන්දි වශයෙන් රුපියල් මිලියන 20ක මුදලක් ගෙවන ලෙසට එම විදුලි බලකාරය පවත්වාගෙන ගිය නොදන් පව පෞද්ගලික සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. තීන්දුව ලබා දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ පරිසර දූෂකයා වන්දි ගෙවිය යුතුය යන සිද්ධාන්තය අනුව පරිසර හානියේ වන්දි මුදල නොදන් පව සමාගම ගෙවිය යුතු බවයි. රුපියල් මිලියන 20ක අදාළ වන්දි මුදල තාප බලාගාරයේ සිට කිලෝමීටර 1.5ක ප්‍රදේශයක ජීවත් වන ජනතාවට මාස 3ක් තුල ගෙවන ලෙස නියෝග කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිසත්නායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා කොන්දේසි සහිතව කැමැත්ත පළ කර ඇති බව කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ සමාව අයදින්නේ නම් නඩුව අවසන් කර ගැනීමට එකඟ වෙන බවයි. වත්මන් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූට ලේඛන සැකසූ බවටයි තිසත්නායක මහතාට චෝදනා එල්ල වුණේ. නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අදාළ පාර්ශව අධිකරණයෙන් ඉල්ලා සිටියා. ලබන 24 වෙනිදා නඩුව යලි කැඳවීමට නියමිතයි. හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවාට අද ඇප නියම කෙරුණා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසරක පමණ කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. අභ්‍යාචන අධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි ඔහුට ඇප නියම කෙරුණේ. ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 5ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අභ්‍යාචන අධිකරණය නියෝග කළා. සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කෙරුණා. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට එරෙහිව නඩුවක් අප්‍රේල් මාස 25 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දී අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යයි කියන සිද්ධියට අදාළව ගොනු කර ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කැඳ වූ අවස්ථාවේදී පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවෙකු වන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා අද දින අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නා. නඩුවේ සාක්ෂිකරුවෙකු වන රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට ලැබෙන 25 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට අද සිතාසිනිකුත් කෙරුණා. මාකදුරේ මදෝෂ් නැමැති අපරාධ කල්ලේ සමාජිකයා සමග ඩුබායිදී අත්අඩංගුවටගත් තවත් 5 දිනකු මෙරටට පිටුවහල් කෙරුණා. කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් මෙම පිරිසගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ඩුබායි වලින් පිටුවහල් කරන ලද තවත් 5 දෙනෙක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් භාරයට ගත්තා. මේ 5 දෙනා ගේ විස්තර සඳහන් කරනවා නම් රයන් හිලරි ඇන්තනි ජෙරාඩ් වෑන් රූයෙන් වයස අවුරුදු 41යි දෙවෙනියා මොහමඩ් වෂීම් ඩීන් මොහමඩ් කුතුබ් ඩීන් තුන්වෙනියා පත්ත මෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා හතරවෙනි පුද්ගලයා වැලිපිටියගේ සුරාජ් කාවින්ද සිල්වා පස්වෙනි පුද්ගලයා කොඩිකාර ආරච්චිගේ චරිත පත්මන් යන අය ඊට අමතරව මේ රයන්
වෑන් රුයෙන් යන අයගෙන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයක් ප්‍රශ්න කිරීම සිදු කරනවා. මේ සිදු කරන ප්‍රශ්න කිරීම වලින් අනතුරුව මොවුන් පස් දෙනා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මේ පස් දෙනා සමග මේ වෙද්දි 13 දෙනෙක් ඩුබායි වලින් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණියා. ඉදිරි උත්සව සමයේදී ජනතාවට අඩුමිල ගණන් යටතේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපීමට ලංකා සතොස පියවරගෙන තිබෙනවා. ලංකා සතොස මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණේ. ඉස්සරහට දැන් අලුත් අරින ශාකාවන්ට අලුත් ප්‍රමිතින් ඇතුළු කරලා තියෙන්නේ මේ අනිත් සුපර් මාකට්ස් එක්ක කම්පීට් කරන්න පුළුවන් විදියට. සතොස මෙගා වෙළඳසැල් දැනට අපි ගාව හතරක් තියෙනවා. වැලිසරේක, රත්මලාන, නාරයන්පිට, නුවරේක. බඩ ඉදිරියට හැම ඩිස්ත්‍රික් එකේම එකක් අරින්න අපි බලාපොරොත්තු වෙනවා. සතොස දැනට ලාභ ලබන ආයතනයක්. මේ එන අවුරුදු සමයේදී අපි 10% ඉඳලා 30% වගේ ප්‍රමාණයක මිල අඩු කිරීමක් පාරිභෝගික භාණ්ඩ අපි බලාපොරොත්තු වෙන ඒ සහනය පාරිභෝගික ජනතාවට ලබා දෙන්න. අපිට මහා භාණ්ඩාගාරයේ මිලියන 100ක මුදලක් සඳහා ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. අපි ඒක සතයක්වත් ලංකා සස්සායතනෙ ඉතිරි කරගන්නේ නැතුව ඒක රටේ මහ ජනතාවට ලබා දෙන්න අපි පොරොන්දු වෙනවා. ඒක අපේ වගකීමක්. අපි මේ මුදල පාවිච්චි කරනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩු කරලා ඒ වාසිය මහ ජනතාවට ලබා දෙන්න. ලංකා සතොස අලවිප ලංකා සතොස සල්ලි වැස්ස අලවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහකයන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සතොස මූලස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. ලංකා සතොස සල්ලි වැස්ස අලවි ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කර තිබුණේ යුනිලීවර් CBL හා රිකට් බෙන් කිස ආයතනයක් වයි. ලක්ෂ 5කට අධික කුසපත් අතුරින් මෙහි ජයග්‍රහකයින් තෝරා ගැනුණා. එහිදී රුපියල් 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගය ජයග්‍රහණය කළේ ගාල්ලේ VS සෙනවිරත්න මහත්මියයි. ඇය වෙත එම මුදල පිරිනැමීම සතොස ජ්‍යෙෂ්ඨ කලමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. රුපියල් ලක්ෂයේ ත්‍යාග කිහිපයක්ද පිරිනැමුණා. දිවයින පුරා පිහිටි සතොස අලවිසල් 400කට අධික සංඛ්‍යාවක් අතුරින් හොඳම අලවිසල් 25 සඳහාද ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු කෙරුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවෙනි ජන්ම සැමරුම හෙටදේදී තිබෙනවා. ඒ මහතාට උපහාරයක් ලෙස සෑම අප්‍රේල් 5 වෙනිදාම ජාතික සිනමා දිනය ලෙස ක්‍රියාත්මක බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඒ මහතා නමින් විශේෂ කටයුතු කිහිපයක්ද හෙට ආරම්භ කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ. හෙට දිනේ සිට සෑම අප්‍රේල් 5 වෙනිදා දවසක් ජාතික සිනමා දිනය නමින් නම් වෙනවා. ඒ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරලා තිබෙනවා. එතුමාගේ නමින් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ මිලියන 15ක් වැය කොට කෞතුකාගාරයකුත් පුස්තකාලයකුත් ස්ථාපනය කරන්නට ඒ වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ වන විටත් ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන්ගේ නමින් උදාගම්මානයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි ආරම්භ කරලා තමාරයි. අපි බලාපොරොත්තු වෙනවා සෙසු දිස්ත්‍රික්කවලත් එතුමාගේ නාමයෙන් තවත් උදාගම්මාන 24ක් ඉදි කරලා ඉහළම උපහාරය ඉෂ්ට සිද්ධ කරන්න. දැන් ක්‍රීඩා පුවත්. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනේදී කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවත් තරගයේ කාසියේ වාසය දිනා පළමුව පන්දු යෙීමට දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් උත් කොළඹ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 54ක් හා චාමික කරුණාරත්න ලකුණු 57ක් ඉනිමට එක් කළා. ජීවන් මෙන්ඩිස් කඩලු 4ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ලකුණු 156කට දඹුල්ල කණ්ඩායමේ සියලු දෙනා දැවි ගියා. සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගත්තා. මේ අනුව ලකුණු 82ක ජයක් කොළඹ කණ්ඩායමට හිමි වුණා. දවසේ කාලගුණ තොරතුරු ප්‍රභාත් දිසානායකගෙන්. හෙට දවසේදී පළාත් කිහිපයකටම වැසි බලාපොරොත්තු වෙ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර මධ්‍යම සබරගමු සහ ඌව පළාතටත් ඒ වගේම අනුරාධපුරය සහ වවුලියාව යන දිස්ත්‍රික්කවලටත් තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන් සවස් දෙකෙන් පසුව. උදෑසන කාලයේදී බස්නාහිර මධ්‍යම සබරගමු පළාතල ඇතැම් ස්ථානවලට මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. එවගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සූර්යා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් හිරු මුදුන්ව පවතින බව
හෙට දවසේ සිට ලබන 15 වෙනිදා දක්වා මේ තත්ත්වය පවතිනවා. ඒ විදිහට හෙට දවසේදී හිරු මුදුන්න පවතින්නේ දික්වැල්ල, කැකුණු දුර, කොටවිල සහ මිදිගම යන ප්‍රදේශවලට ඍජුව මිහිලින් ඒ හරියටම දහවල් 12:12ට. දැන් හෙට දවසේ දියුණු වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරමු. හෙට දවසේදී දියුණු වටා මුහුදු ප්‍රදේශවලත් ප්‍රධාන වශයෙන් වෙසි රහිත කාලමන තත්ත්වයක් තමයි තිබෙන්නේ. දිවෙනට සුළං හිම සිදුනවා දකුණු දෙසින් සුළඟේ වේගය 60 කිලෝමීටර 15-35 අතර අගය ගන්නවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපවති හැකි කාලගුණයේ පිළිබඳ අනාවිකය වෙත යොමු වන්නේ. සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk